I'm <laughs> sorry. දස් භගවතු අර හතුෝ සබ්බ දම්මි සු අපපපටි හතඥාන චාරස්ස දස බල දරස් චතුේ සාරජ්්‍ය විසාරදස්ස සබබ සත්තුතමස් දම්මිසරස්. දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්nnyුුණෝ සම්මාසම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝවරහතුෝ සබ්බදම්මේසුව අපප පටි හතඥානචාරස් දසබල දරස් චතුඒසාර්ජ්‍ය බිසාරදස් සබබ සපතුත්නමස් ධම්මිසරස් ධම්මරාජස් ධම්මසාමිස තතාගතස් සබ්බഞනු. සම්මහා සම්බුද්ධස් නමෝතස් භගවතුෝ අරහතුෝ සබබදම්මේසු අප් පටිහතඥානචාරස්ස දස බලෙදරස් චතුඒ සාර්්‍ය විසාරදස්ස, සම්බ සත්තුත්ත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස් සබභഞුණු සම්මාහා සම්බුද්ධස්ස සාදුුසාදුුසාදුු උතුම් සුගත තතාගත බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා වේවාේවා සාදුූ සාදු සාදුූ හැමදනාටමතෙරුවන් සරමයි අද මේ උතුම් ධර්මදාානමය පින්කම උතුම් නිර්වාණ දහම්මිනී ප්‍රතිපදාව විවරණය කරගන්නවා කියන තැනින් ජීවිත අවබෝධය මතුවේවා කියන තැනින් සස්සර විනිවිධ දකින්නට හේතු වේවා කියන තැනින් සසරේ ආදීනවයත් නිවනේ පරම සැපතත් අවබෝධ වේවා කියන හැඟීමෙන් මේ උතුම් ධර්මාණු ශාසනාව අද දවසේදී සිද්ධ කරන්නටයි මේ සූදානම් වන්නේ නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව විවරණය කිරීම කියලා කියන්නේ අපි හැමෝම ලෝකයේ තුළ ජීවත්වෙන මේ අපි අත්දකින සමාජය තුළ අපි කරන කියන දේවල් ටික ඇතුළේ අපේ ජීවිතය යථාර්ථය මොකක්ද සහ මේ ඇතිදේ ඇති සැටියෙන් දැකලා යථහාර්ථය යතා කාරයෙන් අවබෝධ කරගන්න යථහාභූත ඥාණ දර්ශනයට මෙහේ වෙන්නට බෞද්ධ සංස්කෘතික පරිසරය තිබෙන යම් කිසි පරිසරයක් කරුණක් ඇත්නම් ඒ කිසිවක් ප්‍රතික්ෂප කරන්නේ නැතිව. එහි ගැම්ඹුර විිමසමින් ඉවසීමෙන් බිමසීමෙන් යුක්තුව අවබෝධ කරගෙන අපි කොහොමද නිර්වාණගාමනින් ප්‍රතිපදාව හෙල්ලි පෙහෙලි කරගන්නේ කියන කාරණාව තමයි අද අපේ සාකච්ඡාව තුළට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ උතුම් සාකච්ඡාව ඒ විග්‍රහය මතු කරගන්නට, මම අද කල්පනා කළා ආලෝකෙන් ආලෝකයට යන මේ උතුම් ප්‍රතිපදාව. තතාාගත බුදුරජාණන් වහන්සගේ අනුශසනාව තියෙෙන ආලෝකෙෙන් අදකාරයට යන නෙමේ. ආලෝකෙන් ආලෝකයට ගමන් කරන්න. මෙන්න මේ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන්න වූ උතුම් ප්‍රතිපදාව දස පුන්නේ ක්‍රියා ධරමයන් තුළ එන දාන, සීල භාවනා ආාවච්ච අපචායන ප්‍රාප්තිධානය පත්තිපත්හානුමෝදනාඒවගේම ධර්ම සාකච්ඡා ධර්මදේශනා දිට්ටිජ්ජු කම්මතා අධීවශයෙන් මේ පුුණ්‍ය ශ්‍රේශ්‍රය දෙවුණු කරන නැත්තං අසත්පුරුෂ මානසිකත්වය දුරු කරලා සත්පුරුෂ ගුණය දෙවුණුවෙන සත්පුරුෂ ගුණය මතු කරගන්නට ඒ තුළින් ආර්ය විනය විවරණය කරගන්න ආලෝකයෙන් ආලෝකයට යන උතුම් ප්‍රතිපදාව සාකච්ඡා කරන තැනකින් මං අද බලාපොරොත්තුව වෙනෝ මග පින්හතුනේ. ප්‍රාප්තිධානය හෙවත් නැත්තං පින් අනුමෝදනාව කොහොමද නිවන් මගක් වෙන්න කියන එක විග්‍රහ කරන්න. මේකට මම පුංචි උදාහරණ කවියක් ගන්නවා. ඒ තමයි අපි හැමදාම ධර්ම දේශනාවක් ඉවර වන්නකොට කියන පුුණ්‍ය අනුමෝදනා කරන කවියක් තියනවා. මේ කවය, සමස්ත තිස්සෙක් තලේම අරමුණු කරලා තමයි මේ කවිය නිර්මාණී කරගෙන අපි සධ්්‍යායනා කරන්න මේක ඇත්තරම පැරණි වන්දනාපොතක තිබිල් හම්බේච කවයක් මේක පුලින්ම මම අහන්නේ මගේ ගුරුවරේග්ගෙන් මට මට ධර්මය විනේ ජීවිතය සම්බන්ධ දේවල් කියලද උන්නු වැඩ හි ගුරුවරේගෙන් තමයි මම් මේ කවි අහගත්තේ ගුරුපියාණන් කෙනෙක්ගෙන් මගේ ජීවිතයේේද ඒ කවිය ප්‍රසකාලෙක මට වන්දනා පරණ වන්ධනා පොතක තිබි හම්බුවේෙනවා ං හිතුවා මේ කවිය මුලින්ම සජ්ජායනා කරල ඉන්න ඉට පස්සෙ අපි කතාකරුම් මේ කවිය කොහොමද ඒ කවි අදහස එක පින් අනුෝදනාව කොහොමද නිවන්මඟක් පි කියන ිසාකක්්චාකර. සස්සග සියල් බම්බලෝව වසන දෙවයන උරග ගුරුලුයක් බෝනරගසුරයිනිී නොළගමලඟ දියගොඩ සෞසතුනිී. සමගමපින් අනුමෝදං සමසිතිනි, වාතධෙරනට පටන් නොහැරම අකනිිටා බඹලොව පටන් භෝතයක් සෙන් බෙසන පිසසුන් මැසි මදුුරුකුරු කුහුඹුවන්, සතත මෙතහස මැදහසුන් යුද්හිත මිතුරු ඇැති අහළුවන්, අපේ ගුරුවර දෙමාපිය සහසිියලු නෑසියෝ ගනිත්වා මෙපින්. උදේට පායන හිරුදවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි. අප සමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පින් දෙමුුණිවන්දකින්ටයි. අප සැමෑති දැඩි කළ දෙමාපියන්ටයි නිපුුණපුහුණු කල ගුරුදගුරුන්ටයි මෙසිියලු සක්වල වසනා බ්‍රක්්මදේව මනුස්ස සතර අපපාගත සියලුලෝක සියලු සත්වයන්ටයි. සිහිකර පිින්දෙමු මෙත්සිතකින් නිවන්දකින්ටයි. සාසාදුසාදු සාසාසාදු සාසාසාදුසාදු හොඳයි. දැන් පුනයානු මෝදධනාව සිද්ධ කරන කවිය සච්ඡායනාන් කරලලා මම සාදු කාර හයක් දුන්න හේතුව තමයි අතීතේ සාධකාර දහවතාවක් සිද්ධ කරල තිනව අපේ පැරණි මුතුන් මිත්තෝ එකෙන් අර්ථවත් වෙන්නේ මට දැනෙන විදිහට දසහන්ගේ සමන්නාාගත අරහති උච්චතීති කියන තැනට අවබෝධය පූර්ණ කරගන්නවා කියන කාරණාව ඒකනාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා දවේනාමකින් නාමංචරූපංච තීනිනාමකින් තිස්සෝවේදනා චත්හාරි නාමකින් චත්හාාරි අරිය සච්චානි මින් පංචු පහදානක් කන්ද චනාමකින් චච්චත්තිකානි ආයතනානි සප්තනාමකින් සප්ත බොජ්හංගෝ අට්ටනාමකින් අරියෝ අට්ටංගිකෝමක්ගෝ නවනාමකින් නවසත්තහාවාසා දසනාමකින් දසහන්ගේ සමන්නාාගතව රාතී ච්චීතිී කියෙනන තැනට ස්වපාක තෙරුන් වහන්සේකෙන් භාග්‍යවතුන් වහන්සේපු දස ්‍රශ්න ැතම් මේ සාමනයට ප්‍රශ්න දහයට දීප ත්තර දයමුල් කරලා දසහන්ගේ සමන්ාගත අරහත්පලය පූර්ණ කරගන්න වා කිය න අර්ථය තමයි මට දැනන්නීමේ සාධකාර ධයපුරාවට. එතකොට කායේන සංවරෝ සාධ සාධූවාචාය සංගරෝ මනසා සංවරෝ සාධ සාධූ සබබත්ත සංගොරෝ කියන තැනින් කායික වාචසික මානසික ත්‍රිවිධ සුචරිතය කියන අරථය තමයි, අධිෂ්ඨාන කරන්නේ සාධුනාදීෙන් කට සාදු, සාධ, සාදු, කායන සංගුර, සාදු, සාධවාචාය සංගුරෝ, මනසා සංගුර, සා, සා, සාදු, කායන සංගවර, සාදු, සාධවාචාය සංගුර, මනසා සංගුරෝ, සා සා, සා, සාදු, කායන සංගුර, සාදු, සාධවාචාය සංවුර, නසා සංගරෝ ධ කියලා සාදුකාර නමේකින් තුන්වතාාවක්ගානේ ප්‍රතිෂ්ඨාපනය කරනවා ත්‍රිවිධ සුචරරිතේ ූර්ණ කරළ රහත්පලය පූර්ණ කරගන්නවාකිෙන නරතේ. අවසාන සාධකාරය, කාර නමයකට පස්සේ අවසාන සාධකාරය ඇදලා තබනවා සාදු 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 කියලා ඒ සජ්ජායනාවතු අපිට ඇහෙන්නේ දසහන්ගේ සමන්න්නාගත අරහත් පලිය පූර්ණ කරනවා කියන එක නැත්තං සම්මාදිට්ටිය සම්පූර්ණ කලා කියන එක. දැම් මෙන්න මේ අර්ථයට මේ හැඟීමට මේ අවබෝධයට අපි මෙහය වෙන්න මහන්සි වෙනවා නම් අපි ගාාවතියෙන් ඕනේ පලවෙනිම කාරණාව තමයි සුතමේ ඥානය අවධිකිරීම. මොකද චින්තාමේඥානය සහ භාවනාමේඥානය ගෙන දෙකමවදිවෙ සුතේඥානයයක්ත් එක්ක. දැන් මං මේ කියන එක කපාර පිළිගන්නත්ත එපා ප්‍රතික්ෂප කරන්න අත එපා ඔබොහොඳදට ඉවසීමෙන් විමසීමෙන් මේ ධර්මය ශ්‍රවනය කරන්න. අද බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි සහරු ධර්මය නොදන්නාකම සහ ධර්මය මදිින් අල්ලාගෙන ඉන්න නිසා බොහෝ දෙනෙක්ට කියවෙන්න පුළුවන් කාරණාවක් තමයි ඉගොලගේ අසර කම නිසා මේ පුුණයානමෝදනා කරන සංස්කෘතිකයින. ඒවා සම්ප්‍රදාායතියන දේවල්න්නේ ඒවා සාමාන්‍ය දේලන්නේ ඕකන මේ කරන්න ඕන පතිපත්තිය කරගන්නක. ඕ ප්‍රතිපතිය කරන මයි දග්‍යතුන් වහස අනුසාන හැයි ම පින්ගව ප දක්ෂව වන්න ඕ ාගතු වහස ප්‍ර පති ශන තින ගැබුර අපි සම්ප්‍රදාායට කරනවා කියලේ බෞද් චරිත්‍ර වාර්ත්‍ර පත් පිවෙේ ඇතුළ තියෙන කොද දීක විරණය කරගන්න. මේ කරන්න ප්‍රඥාව තියන ඕන විම සීමක් තියන ඕන ව සීමක් තියෙනට ඕො. තකොට ඒ අර්තෙන් තාගත බදුරජාණන් වහන්සේගේ අනුශාසනා විවරණය කරගන්න යමෙක් මහන් වෙනවා නම් දසපුුණයක් ක්‍රාවම හොඳ නිව වග න්නන පැදිවියම් විරණය කල දෙන්නට පුළුවන්මක්තින ටන ොද ආලෝකෙන් ආලෝකන ප්‍රතිපදාවක් නිසා දැන් ආලෝකෙන් අද කාරටන ප්‍රතිපදාවන්නල තමයි බහෝ වෙලාවට ඔය කියන පුන ශ්‍රේෂ්‍රය ප්‍රතික්ෂේප කරන්න පින්කරන් ඩෝනෑ නිවදකි. නිවන්දකිනට පින් කල වැඩක්නේ පින් කල නිවදකින්න බැ පින්කහ සරදික්ෙන ඒ වෙන්නේ ආලෝකෙන් අද කාරටන ප්‍රතිපදාවන් තමයි ඒ අරමුණුවෙන්. ඇතමාසරණයි හේතුව තමයි ශාසනල ලෝමි ප්‍රක්් චරයාාව විවරණය කරග යන ගමනේදී ඒආර්ථය ඒ ධර්මය ඒ හැඟීම අපි ශාසන ලෝමිකවු විවරණය කරගන්න හස වෙනවා නම් අපි බොහම පැහදිලි සිදධ වෙනවා මක පින්වතුනේ ආලෝකින් ආලෝකටන පතිපදාවග රසාක්ෂා කණ එහිදී ප්‍රාප්ති ධානමය පින්කම තිය නත්තං පුණඥානු මෝදනාවක තියන වටිනාකම මෙ පමණයි ක කියල සීම කරන්න බහ. පත්ති පත් හාු ෝදාව නැ තම්ම පු ානු මෝදාව කියනක තාම වැදගත්වනෝ මගේ පින්වතුනේ මේ අවබෝධයට යන ගමනද. ඉතිං මං හිතුවාද මගේ බුදුරජාණන් වහන්ස යනු ශසනාව මේ කාලේ අපි ගොඩාක් ලංකරපු ලොක හමුදුරගෙනන කින්නවා තමයි වන්දනීය පූජනීය මහා අති උත්තම රේරකාණන චන්ද විමර නාය හහාදුරුවන් වහන්සේ හස ෞදධ ත් ත ය ෞද්ධගගේ අත්ොත කියන පො න් තිබ ර හන් ේ මගේ පිගතුනේ ශසන පුුණ්‍යයාන ෝදාව කියන කාරණාවටයනකොට ොන ෙල කියන්නේ පින් මසිකක්ත්ය. පින කියල කියන්නේ පා ත ිත න තී පුුණ ා හදයම් පුනාා ීති පුුණ යන් කියෙක අපි සතුටු ෙන්න්නනි කොමද. සිත්ත පිනයන්නේ සතුට වෙන්න්නනි කොහමද.

ම ෝකන මරෙ හොම එක විදරට සතු වන්න පුලක් දන් චිත්තම් පුනාාීති පුුණ්‍යියන් හදය පුුණනාතීති පුුණයන් කියෙන සිතේ සට පින කියල ගත්තහම. එහි අරතන ඔබ ටනවාන කර කෙ කරදයක රන න සතුර මො තට හිත සතුට චිත්තම් පුනාාතීති. හදයම් පුුණාතීති හිත සතුට ව හදවත සතුට වන. දැන් අල්ල ගෙර පේන රහකාරෙ රහකාර හෙනෙක් හල ොද වැඩයෝකට කර ක මට කිය ප වට කට ඇද හොද දක දැන් මේ පිනදද. ඔවන් අර්ථය වරද්ද ගන්න දැන සියලු ලෝ මේ ලෝකයේ තිෙන හැමදේටම සතුට වෙන්ක පිනනෙමි කොටිම්මකවුවත් ලෝකෙන් සතුට වෙන පිනමි. ලෝක අතහැරෙන තමන්ට තමන්වත් අතහැරෙන අලෝබය කියෙන ගුණියෙන් සතුුවනි එක තමයි ශසනය පිකිිනට අර්ථය ගන්න තිෙන ද තමන්ට තමන්වත් ලෝකයත් අතහැරෙන අධදවේශය කෙන ගුණේ වැඩි එක තමයි පිණි කියන ැන සතුට ට ආර්රන්නන තිීඒ වගේම තමයි මගේ පින්ව තුනේ මේ ලෝකයේ අතාාර්තේල් ආෝකින් අලෝකයට ලෝකික සමාධදිච්චිින් ලෝකත සමාදිිචි ගන්රන. ඒ අර දරම නිෘක්ති පටිභාන කියන අරථ ධර්ම විවරණය කරගන්නා වූ චතසත්්‍යය අවබෝධය පිණිසතින ප්‍රතිබදාව සසාකච්ඡාකිරීම තුළ අම්මෝහය නැමති ගුණය වැඩිදියුණවීම මයි තව පැත්තකින් පෙන කියන කාරනාව. ඇතරම මේලෝකේ සතුුවෙන්න්න පුළන්න්නන් සතුරවෙන්න පුළුවන් කට්ිය ිච්චරයි කෞදන් වාදේ බුද්ධ අරුත් මට විරයි ඇතරම සතුර පු. නිත් ඇගේ ඔක්කමතුට ෆේක්. සහ ඒ සතුටු ඇවිල්ලා ෆෙල් වෙන සතුටු. තකොට සාසනය උගාන්නට සතුරුවීම නැත්තම් පිනායාම කියන කාරණාවතුරළ දයෙන්නේ. ලෑ අපපේ බුදු හාමුදුරු සතුටු වන මෙන්නහෙම. අනේක ජාතිී සංසාරං සන්ධාබිසං අනි බිසන් ගහකාරකංගවේ සන්තු දුක්කාජාතයේ පුනක්පුනන් ගහකාරක දිට්ටෝසී පුනගේහන් නකාහස සබහාතේපා සුකාභගගා ගහකෝටන් විසංකිත්තං විසංකාර ගතන් චිත්තං තන්හා නංකය මජ්‍ය ගාති. උන්නමක පින්දරී භාග්‍යෝතුන් වහස සතුරච ැන. අනන්ක සසාරයක් පෙරම් ර බුද්ධරජ්‍ය පහල කළලාට පවාස භාග්‍යතුන් වහන්සර පුද අට්ටක්කරාතිී නිපද්ධ සම්බුද්ධේන පකාසිතා නහිසීල වතං හෝතු, උප්පජ්ජන්තු තතාගතා භාග්‍යතුන් වහද සතුට වට. මේ ලෝකයාාව සිල් වතකට එයා ගිල්ල සීල මේ ඥානයෙක් තුළ හික්මුවන්නට ප්‍රඥාව පහල කරලා දෙන්නට. ඥානය විරණය කල දෙන්නේ ලෝකෙට බදුරජාණන් වහන්සනමක් පහළවෙන්. අන්ගේ බුදුරජාණන් වහන්සගේ පහලවීමම මහා සතුටක්. ඒ සතුට කොච්චරද කියලා කියෙනවනන්. නැවත සසර උපදින්නේ නැති සතුට. අගගෝහමස්මි ලෝකස් ජෙට්ටෝ හමස්මි ලෝකස්, සෙට්ටෝ හමස්මි ලෝකස් අයමන්ති මා ජාති නත්තිධානී පුන්බව් සතුට. තුොට ඔය සතුට කියන එක ඕක ලැබෙන්න නං අනුපූරශික්ෂා අනුපූරපතිපදා අනුගමනයක යුතුයි යතුම යුතුයි. ැත්තන් හොද හොම සතු තට ඒකට ඒ ගමනෙදී පුුණ ශ්‍රේශ්‍රයේ දියුණු කරින් බුද්ධ ිජය පැලරගරනත්තන් සත්‍යාවබෝධයට පත්වීමකින කරණාව අපි සකසක මුලින් අපේ ෙත හදගනන් හැමදාම කියනවා ුණන ශ්‍රේශ්‍රය දන්නැව සද්හහා ජය පැල කරල මේ වැඩ විර කරන්න බැහැ මේගෙවර කරන්නම් පුුණ ශ්‍රේශ්‍රය හදන්නට ඕනි පුුණනි ශ්‍රේශ්‍රය හදනවා කියන තැනති එන්නේ අන්න රස්සල කියපු පුුණ්‍ය දසපුරුණණයක් ක්‍රියාව. ැ පුුණයක් ක්‍රියාව කියල කියන්නේ සතුට චිත්තම් පනාාතීති පු්ණයන් හදයන් කනාාතීති පුුණ්ණය අන්ගේ සිතේ සතුට හදවතේ සතුට පිනහ කිය කාරනාවට පිනෙහි දක්ෂවීම කියන කාරණාව තමයි මගේ පින්වතුන්නේ සාාසනානු ලෝමික බ්‍රක්්මචරියාව තව පැත්තකින් ඒ සාාසනනා ලෝමික බ්‍රහ්ම චරියාව තතාාගතයන් වහන්ස පෙන් වූ පරිදිමානු අවබෝධ කරන්න වහන්සේවානං තේනෙ ප්‍රඥාව සේලය සමාධිය. සීලය සමාධිය ප්‍රඥාව. සීල සමාධී ප්‍රඥා, ප්‍රඥා සීල සමාධිග ර්ථයෙන් ආය ෂ ා ග මාර්ග <Sile>, ැ ධ ්‍ය ර ග සම ධි්‍ය පුරන්ගම ෝත සමධදි්‍යිය පුර න්ගම සම ්‍ය න දිද්්‍යිය පුරන්ග ව න . දිට්ටිජුකම්ම තාවේ කිය නැත්තංන් දිට්ටිය රජවීම කියන තැනට එනකොට කෙලෙස් ගහල් තියන මේ ඇද ගහලතින කෙලෙස් වැඩ පිළිවෙලින් නිකෙස් වට ක්ෂ වඩට ඕොඩ නිකෙලෙස්වීම පිණිස යන ගමනදී අපේ පේරුකාණනාක හාමුරුවෝ ලස්සන අර්ථයක් දෙනව මෙන්න මෙහෙම ප්‍රාප්තිධානය හෙවත් පින්දීම උදට අහගන ෞ්ධගේ අත්පොත කියන පොතේ තමයි ාර්ථය යෙන් තමා විසින් කළ පින අනුන්ට අනුමෝදං කරවීම හෙවත් අයිතිකිරීම ප්‍රාප්තිධාන නම් වේ පි කරන හපත අපි කරන පින අලෝබාදව සමෝහෝ ගුණය අනිත් තැයට අනමෝදන් කරික ආහාරපාන වස්ත්‍රාධිය දීම පිනක් වන්නක් මෙන්ම තමා කල පින අනුන්ට දීමද පිනකි ආහාරපාන දීලාපී සතුටු වෙන වගේම තමයි අපිරන සෑම පිනක් මේක න අලෝබය සතුටුවේ ජවතාවක් ඇත්නම් අධදවේශෙන් සතුරුවේ ජවස්තාවක් ඇත්නම් අමෝහෙෙන් සතුටුවේ චවස්තාවක් ඇත්නම් ඒ හනු මෝදන් කර එක පිනා කියල එක පිනාක් කියනක පිනක් කියනක පින් අුමෝදනාවක් කියනක පෙන්න. න නාහහි අන්න වස්තුවක් අතින් අත ද හැකි යක්නෙේ දැන් වස්තුුවක් මේ හමාරුරන වගේ අතින් අතකට දෙන්න පුළුවන් එකක් නව කියල කියන. ඒ දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නට පිළිගන්නටයි වචනයෙන්කිීමිණ. මා කලා වූ පින බොදානු මෝදන්වෙන්. අපරගත්තවේ පන බානු මෝදන්ෙන ැ බදුදහාහමුදුරෝ මන් කරගත්ත පින ලෝකයායට අනුමෝදන් කලා ඒක ජාති සංසාරං සන්දාාබිසං අනික්බිසං. සන්දහා බිස්සං අනික් බිසං බැමි ගාතාව තියෙනඒ පිණ අනු මෝදකරපික් මාමය අවබෝධයට පත්වනා ලෝක සත්‍යයෝද මේ අවබෝධයට පත්වෙත්වා සසරින් එතර වෙත්වා නිවන්දකිත්වා තමා විසින් කළ පිනක් පික් එක් සත්වයකුට දෙනකල්ලි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදං වෙත්වා කියා හෝ මාගේ පින අසවලාට හිමිේවායිති ේවා කියයා හෝ ඇසන සේකිව යුතුය දැන් හම කියන්න කියල කියනවා. ඉගන පින අන මෝදන හොඳටරල ජාන කරන්න කියලා ගෙන. ඉඩබස් කියනවා සත්ව සමූහට පින්දෙන කල්හි මගේ නෑයෝ පින් අනුමෝදංග වෙත්වා ල බත්වා යනාදීන්. පින්දෙන සත්ව සමූහයේ නම කියා පින්දීම කළ ේතුය. පින්දෙන සත්ව සූහ නම කිය පින් අන ෝද කරන්න ා ට ප ද කරන. එක් පහනකින් තවපහ එක් පහනකින් කෙතෙක් පහන් දල්වා ගත්තේද එහි ගින්නට ඒයින් මද හානිියකුත් නොවන්නාක් මෙෙන් කොතෙක් දෙනාට පින් දුන්නද කොතෙක් වාර ගණනක් පින් දුනද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොව. ඔන්න කියීනවා නොසින්දන උල්පතක් වගේහෙල්ලු හදවතින් පින්කමක් පිනක් කෙරෙනවා කියෙන තැනට කාරණාවේ දිනවා නම්? හේතුක උත්තෘෂ්ට ඥාන සම්ප්‍රයුක් කුසලාරම්මන මුල් කරලම මේ අර්ථ ඒදෙනවා නම් කුසල අවබෝධයකින් ලෞක කුසලේ ලෝකෝත්ත්‍ර කුසල කියන තැනිින්ම උනයානමෝදනාව සිද්ධ වෙනවා නම් එහියානි සන්සේම මෙතකයි කියල සීම කරන්න කියනවා එවගේම තමයි කොච්චර දුන්නත් එක පහනින් කොච්චර පහන් දල් ගත්තත් අර පහනට ප්‍රශ්නයක් වෙන්නෑ වගේ පින ගෙවෙන්න හෙකිීම. ට න්න මේවාගේ අර්ථ ඇත්තමයි මගේ පින්වතුනී පුුණ්‍යයානු මෝදනාව සම්බන්ධ භා්‍යවතුරන් අන්ුහසක අුසනාව සම්බන්ධව අපේ බද ර ර බදධ්‍ය ේ ෞද්ධ අත් පත පොත් අර්ත ධර්ම න ර කරග නකට අප ේර ේ න මේක විදහ කරන්න. ඒලකට දැ පින්න්න නෝදන් කිරම ඒක වොටක්තිය ඇතමේ පැන් වඩීමින කාරනාව මේක පෞරානික චාරිත්‍රය තැ බිින් විිසාරජ්රෝ. ගතුන් හස ජා කරන ල අහත පෙන්මක් කර පජා කරනවා. ඒවගේ තමයි ඇර මටමත හැටියට බිබිසාර රජ්ජරුවන්ගේ යාති පරපුරට පිකට පිහ දනාවක් කරන ද ද න ද චාතර මේ චාරිත්‍රය ආර්තය තමයි අ පිරිල් තියනතැනින් හිස්සලා න ැනට ගලාගෙන නවාගේ මේ. අපි කරගත්තාව සතුරුසිතින් කරගත්තාව පින්කම සදේව ලෝ ඇතුර පේ ්‍රක් විා කුම්බන්්ඩාදීමැකි නොකි සීල සත්්‍යය අනමෝදන් වා කිය හැගීමෙන් උුණ්‍ය අනමෝදනක නොදැන් මේ සසාේ ගත්ත හම අනවතක්ක සංයුක්තයට අනුව බහ කෝඩන ප ාය කියන ැන මේ කෙවරක් පේනති මේ සංසාර ගමනය. කෙලවරක් පනවගන්න බැරිීමේ සංසාර ගමනේ. වරත්දාගෙන යන අවිද්‍යාව අද්‍යාාව නැමති සංයෝජනයට අවිද්‍යාව නැමති නීවරණයට හල් වෙලා ෘෂ්ාව නැති සංයෝජය දසවෙලා ගම කරන මේ සංසාරය නැති වැඩ පිළිවෙලේ තියෙන ය ාර්තය ොදන්න මති ගමනිසාම. මේ සංසාරයට ඥාති නවච් කෙනෙ නැති තරක්. කට ප ගඩ බාග්‍රදක් සක්කල දහසක් ල සක් ල නවා. ඒට ම ස සාරය පි ස න හමද ෝදන් හම ට ප අන ෝදන් ේවා කිය රමු ල පිග මොදවා ර ලන්න ඉතාම වටිනෝ. එතන්ට පුුණ යාාන ෝදනාවක් කරගන්නවා කිය දන වැඩන මෛත්‍රය. දිගවේවා කොටවේවා මහතවවා සිියම් වේවා ගැනවේවා ඔයයි කියන මොනො එක් ක ත්‍ර ත්‍ර හ ට. ඒ අර්තෙන් මෛත්‍ර ගුණේ මුල්ක ුණනා දාව ්‍යා ද ගන මුල්ක මත්‍ර කියන ගුණියා පටන ට මයි අදවේයකන ගුණේ වැන විදිරතමයි පුුණා ෝදාව ට න න. තොට එතන අමෝහය කියනක දෙන්නවන සිලු සත්තප ප්‍රජාව කියන තැන විවරණයව නර්ථයෙන්. ඒවගේ තමයි අදවේශයක නගුණනේදන්නනන්නේ මෛත්‍රී සහතව පු්්‍යාන මෝදනා කරන අරර්තයෙන් ට අලෝබය කියන ගුණේ ක රැස් කරගත්ත පින තියාගන්න නැතුව. ඒක ඔක්කොම දීලදානවා කියනකිවේ. ඒ දීම තමයි සතුට ධානයයි සතුට දීමයි සට අත හැරමයි සතුට. එතකොටාට ඉස්සලගේප කාරනාව. තමන් හිට ඇතිවෙච් සතුට ඇත්නම් පික් කියන තැනින් අලෝබයක කියන ගුණින් අදේශය කියන ගෙනින් අමෝ කියන ගුණින් ඒම ගුණාාව බෝදී යු්තුම කර අන මෝදනාව තමයි පුුණා මෝදනාව බොට පත්වෙ. ආන්ගේ ප්‍රාප් ධානමය නැත්තම් පත් පත්තිධානය නැත්තම් පුුණාන මෝදනාව කියන තැන කරනගොට පැන්වැඩීම කියෙන චාරිත්‍රය ඉතා මෝඩනා කියෙන චාරිත්‍රයක්. ඒ ෞද් ාරිීත්‍රයක්. අපේ රේරුගන්න අයක හාමුදුරුව ඒකාරණාවවත් විග්‍රහ කරනවා මේ පැන් වැඩීමකින කාරණක්ත්ත නත්ත කොහොමද පැන්වැඩීමකිෙන කාරනාව සිද්ධ වෙන්න කියනික. පැන් වැඩීමකින කාරණාවවිද උන්හස මෙට හෙම කියනවා. දායකයාගේ අතින්ගෙන ප්‍රතිග්ගදාාහකගේ අතහි තබා නොදිය හැකි දෑ දෙන ක්‍රමේ ඇතුරෙන් පැන්වත් කොට දීමද පෙර පටන් මිනිසුන් අතර පැවතෙන එක් දාන ක්‍රමයකි. දැන් අතින් දෙන්න බැරිනිසායමක් ඒ අතින් දෙන්න බැරික සංකේතවත් කරන්න තමයි. ඒගන අතින් දෙන්න බැරි නිසා. තින් අකට ම නවාගේ කියනක සංකේදවත් කරන්න තමයි පැවඩීමිෙන චාරිත්‍රය කරන්න ගො අර මේ තමන්ගේ හිත සතුටින් කරන මේ මහ අනුමෝදනාවඩ මේක ඒක අතින් කරන සකේතයක් වගේරන සංකේතය තම මේ පැවැඩීමම කියලා කිය. පරටන් මනිසු නතර පවන ද එක්ධාන ක්‍රමයකි. බිම් බිසා රජතුමා වේල් වනරේ පැවත් කිරීමෙන් පූජ කල බව, මහාමවග පාලිය දක්වාති බේ දෙවන පැති රජතු හම වන වියන පූජකිරේද පන්වත් කොට පූජ කලබව න ටුාවේ දක්වාති බේ. පින්දේදී පැවත් කරනේ ඒ පෞරානික චරිත්‍රයට අනුවේ කේ පැනණ චාරිත්‍රය. ජලයවත්කොට දීම සාක්ෂියක් වශයෙන් සැලකූහ මේ ජලයෙන්වක් කරලා දීම සාක්කයක් විදිර සැල ද ඒක මේ සාබඳන වෙලාාට අර දෙපාර්ශය ඥාති පරපුර එක තුවෙලා සාක්කියයක් විදිහයටට මේ අර පැෙන්වක් කරලා එක දෙපාර්ශවයට බාරගන්නේැ අර කුලකාන්තාවක් බාර දෙන්නේ අර කුල පුරුෂයාට සාකයක් විදිහට පැන් කියනෙ පවිච් කලා තියෙනෝ තකොට මේ එක සාක්කයක් විහට තමයි මේ ප්‍ර්‍යානු මෝදනා කරන බෙලා විදිී පැ වැඩීම කියන තැනදී මේ පැන්්වක්කරන කාරණාව කරන්නේ කාහට පින්දීමමද පැන්ක් කලාට රදක් නැ ක් නු ට පක් මලවුන්ට පින්දීමේදී වූැන් නොවත් කලාට ක් හ ැ ක් ල න. පැෙන්වඩීම සාර්ථ එකක් නෙමේ තකට හදවතය සතුටින් ඕනේ ඒ ගැන පිනෙහි කිය තැන දක්ෂ විම ඕනේ පන පුනාන මුෝදනාව නැත්තන්තා පැත්ති කිය මේ පැ පැන්ක්රන කියෙන චාරිත්‍රය සිද්ධ කරන්නට එත් ඒ දීර්කාලයක් බෞද්ධයන් විසින් කරනෙන චාරිත්‍රයයක් බවින් ප ොත් ක හොත් ප නො බෙතිය තා මලවුන් පින් අනමෝදන හොත් ඔවුට හනිුවියේ හැකි බැවි පෞරානික චාරිත්‍රය සේම පවත්වාාගනයාම හපතක හිෙනගේ අර්ති චාරිත්‍රය අනුකූලෝ ඒකත් කරග න හැයි කොච්චරත පැන්වක් කලත් වඩත් නෑ හදවතේ ගරු ගුණයකින් පින් අනුමෝදනාව වෙන්නේ නැත්තම් එතෙන්ට පුුණ්‍යානුමෝදනාව සිද්ධ වෙන්නට ඕනේ පැංවක් කරලා පුුණ්‍යානු මෝදනාරන වෙලාවට ඊට පස්සේ ලවන්ට ාන ොද කිරීම කියන කාරණාව ඉතාම වැදගත් අපේ මේගේ ති තකර හත්තන පු ාන මෝදානාකරන ෙ දක්වීම. හැකිිතාක් පව ම්වලින් වැලකේ පින්දහම් කලාව සත් පුරුෂය සමහරවිට මරණසන්නන්නේද මල ඇතිදවට ආසාාව ඇති ඇතිවීම නිසා. පරදත්තුව ප ජීවිකව ප්‍රේතූපදී. ඒ පරදත්ව ප ජීවික ප්‍රේතයෝ, සාපිපාසා සංසිදවාගත හැකි පබණ පමණට බත් පැන් නොලබන්නෝ විලිබස ගැනීමට වස්ත්‍රනව නැත්තෝ. වස්ත්‍ර නැත්තෝය. වාසය කිරීමට ගෙවල්න නැත්තෝය. ඔහු ඉතා දුක්කිිතයෝය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් නැත්තේය. ඔවුන්ට ඒවා ලබා ගැනීමට ඇත්තාවූ එකම ක්‍රමය තමන්ගේ ඥාතිී මිත්‍රාධින් දෙන පින් අනුමෝදන් වීමේ. එබැවින් ඔහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණිති සමහරවිට පෙරජාතිවල නැවූ ප්‍රේතයෝද පින් ගැනීමට ඇති. පිම්ිසාරජතුමාගේ පෙරජාතිය ජාතතිකද නෑන් ව දහස් රනක් ප්‍රේතයව බුද්ධාන්තරයක් මුළල් හ ලාපපුරොත්තුට ඒතුවා විත පින් ගැනමීමන් පින් ගැනීමට පමිියෝය. ප්‍රේතත් ප්‍රේතත්වයටට පමිනි සිටන තමන්ගේ ඥාතිී සංග්‍රහ කිරීමට. ආහරපානාදී ලබාදීමට ජීවත්වන් ජීවතුන්ට ඇත්තාවූ එකම ක්‍රමය ඕන්නු දෙසා පින්කොට පින් ඔවුන් අනමෝදන් කකරීමේ. එබැවින් බෞද්ධෝ පෙරපටන් මියගිය ඥාතින්ව දෙසා පින් කොට ඔවුන්ට පින් අනුමෝදන් කරදි. දැන් තම පින් හරයට කරන්නනෙ කන අලෝබය අදදේශය අමෝහයකෙන ගුණේ වැඩන විදිහටම තමන්ට තමන් අත හැරෙන දැනකින් පින්කම දනට දක්වෙන තෝනි. එහම කලා තමයි අපට නඥාතින්ටත් හොඳට පින් අනමෝදන් කන්න පුළන්වෙ. ීවත්තු සකල්ලියයේ තමට තවත් සිටියාවහු ඥාතීන් මි්‍රියන් මලකල්ලි අමතක කොට නොහැර අම්මතක් කොටට නොහැර ඕනට කළ හැක්කාාව උපකාරයකිරීම මනුෂ්‍ය ධර්මයගේ.මියගේ හිතවතු නමත කිරීම ඔවන්ගැ නොසලකා සිටීම අසත් පුරුෂකමග. එබැවින් මියගිය මාපයාාදී ඥාතින්දුසා පින් කොට සෑැම දෙනාවිසින් පින්දීම කළයුතුය. මිය යන්න සෑම දෙනාම ඥාතින්ගෙන් පින් පිගැීම බපරොත්තු නොවෙද බලාපොරත්තුවන්න්නෝ ප්‍රේතවූන් පමණි ද මියන හැමෝම බලාපොත්තුවෙන් නෑකිනෝ. ොහ වෙලාට ප්‍රේත කොටස් විශේෂම පරදත්තුප ජීවිීට කෝටාසල ඉන්න පොට සමයි ප පොරත්තු වන ජනස සත්‍රයා ද සූත්‍ර විග්‍රහ ලති ජසු කිය. එහෙත් මියගිය තැනත්තා උපන් තැන නොදන්න අබවින් මේියන සද ද ස පිකට බද්ධෝප පින්දෙති දැ බොද්නුව එක්න බදුගුණිය දාාග නැක නෙක්න හැමෝමරමුණ ද අබියගේ නාති අත සසාරක කොචර න ති ඇද අපිමි මියගේ පර සරිපපුත් හමදුරන්ගේ එතර අත් බව අම කෙ ච කෙක් ඥාති ප්‍රයයක් ක ලෙ ල පි ල ඒව නොතර ප සංසාර ඥාතින් නවාවිිට ඒඇත්තන්න අපි පින් දෙන්න ටව. වරකෝදසා පින් කලත් පින් අනමෝදන් කරවනට ඒ නො ැබනත් නොල බුණත් කළ තැනැත්තාට එඒහි විපාකය ලැබෙන බැවින්. මියගේ කවරකෝදසා පිනක් කළත් ඒ නිශ්පල ක්‍රියාවක් නොවේ. එසේ කිරීමෙන් තමමාගේ යුතුකමයිටු කලා වන්නේ. පින් අනුමෝද ග වන පදත්වූපක ජීවික ප්‍රත්ප්‍රේතයන්ට එහි පලේ එකහිනේම ලැබෙන්නේ. ඒත් එක් දෙයක් දන්දීමෙන් ලැබෙන පිණෙන් ප්‍රේතයන්ට සෑම දෙයක්ම ලැබෙන්නේ නොවේ. එබැවින් ඕනට ආහාර ලැබීම සඳහා ආහාරද වස්ත්‍ර ලැබීම සඳහා වස්ත්‍රද, වාසස්ථාන ලබීම සඳහා කොට්ටම මෙට් ඇඳ ඇතරලි ආදියද දන්දිය යුතුය. දන්පිත් දන්ඩී පිදිය යුතුය. බිම්බිසා රජතුමා ආහාරපානාදියෙන් දන්දී පින් අනුමෝදංවීමෙන් ඥාති ප්‍රේතියෝ බත් පැන් ලැබූහ. අන්න භාග්‍යවතුන් වහන්සේ ප්‍රමමුග මහා සංගරත්නයට දන්දේලා. න ට දන්න පුල උපිම දත් ංක න ද චාත්‍ර සිත් වෙන දී ලිවර වෙලා ඒ ගොලො සතුටු වෙන. එකන දීපු කෙනෑ සතුටු වෙන. ඒක සතුට වෙනකොට ඒයා නමම් මිය ගෙහිල්ල ඉන්න පිරිසත් ඒක දකල සතුට වෙනන ඒ සාද වන ද කියලකට ඒගොලන්ටත් ඒක හිමිකම ලැබෙනවා. ඒ සතුරු සිත නිසාම. බිම්බිසාර රජතුමා ආහාරපානාදීන් පින්දී. පින්දී පින අනුමෝදන්වීමෙන් ඥාත ප්‍රතිීෝ බත් පැ ැබූහ. එහත් ැඳීමට වස්ත්‍ර ැබූය. වස්ත්‍රන ලැූ ඔහු එදි ාත්‍රිය නැවතත් නක්නව. රජතුමාට පෙනණී සිටිය ඔන්න හේනය පෙනීඳදල කියනව රජතුමනි. අපිට වස්ත්‍රනෑ කියලා. පසුදින රජතුමා වද වස්තර දන්දී ඔවුන්ට පින්දිින. එයින් ඔහු වස්ත්‍ර ලැබූහ බෞද්ධයන් මළලවන්නු දෙසා දන් දෙෙන කල් හේ. ක්රකටුවමන නොකරන තරමට බෝවයන්ජනවලින් හානොය කැවලි පිළිවාආදියන යුක්්කොට වස්තරධයද සලතුරවාදයෙන් කැවිලි පෙවිලි පළතුරවාදයන සංගහ කොට, වස්ත්‍රර සහිත පිංකෝප පැදුරු කොට්ට සහිතව දීමට පුරදවීති බෙන්නේ ප්‍රේතයන්ට සියල්ලම ලබාදීම සඳහායි. තොඩේ අර්ථන් දමයි සාංක දානයක් කරන කොට අදට අපේ බෞදධ සංස්කෘතිය තුළ බද්ධ සප්‍රදාය තුළ මේ කාරර්නාාටික සිද්ධ වෙනවා. තු න නමන පින් ද ක ැල ප කරම ඒ තමයි මළවුන්ට පින් දෙන්න හ ඇතැම් හ අපගේ ඥාති හ අභव්‍ය ස්ථානයකට පැමිණ සිටිත් නම් මේ පින් අනුමෝදං වී ඔහු इන් චुතවෝ ुත්ව ස सुගතියකට යත්වායි පින්දේ කර ග ම वा. ඇටැම් අව්‍යයක්ත භික්ෂූන්ද එසේ කිරීමට දායකන්ට අනු සාාසන කරනු සහ තැංවල ද අසනල බ සහර භක්ෂූන් වහසේ ගේ අතින් පවා මේ වැඩේ වෙන එක රද ගත්ත වැඩ මගේ තතුත් මුල්කාල පවිච්ච මුල්කාල මේ වැඩ වෙලාන දන්න එක වෙනනෑ එය නොමනා පින්දීම ක්‍රමයකි ප්‍රේතයන්ට ප්‍රේතාත්මව ප්‍රේතාාත්මයෙන් චුතව සුගතියකට පැමිණිෙන්ට පැතිීම නොහොත් ඉල්ලීම වරක් මලායට නැවත වරක් මැරෙන්න්නට පැතිීමවැිය සකල සත්වයෝම ජීවත්වීමට කමැත්වෝය. මැරෙන්න්නට නොකැමැත්තෝය. එබැවින් මැරෙන්නට පතා දෙන පිනට ප්‍රේතයෝ පවා කැමති වෙතැයි සිතිය නො හැකිය. ඕවනට ඌමනා කරන්නේ මැරෙන්න්නට නොව. ඒ සිටින ඒ සිටින සැටියට සිටගෙන සම්පත් ලැබීමට. ප්‍රතයන්ට පින්දුන් සටිදැක්වෙන බොහෝ කතා අවස්තුරූන් වලින් පෙනෙන්න්නේද පින් අනුමෝදංවීමෙන් ප්‍රේතත්වයෙන් සිටගෙනම ඔවුන් සපසම්පත් ලැබන බවය. එබැවින් ප්‍රේතයන්ට පින්දෙන කල්හි. ඔවුන් මැරෙන්නට නොපතා ඔවුනට අඩුවක් පාඩුවක් ඇත්තා වූ යමක් වේනම් මේපින් අනුමෝදංවූ ඔවුන් ඔවුහු ඒවා ලබත්වා ඉපතා පිණ්ඩිය යුතුේ. ඔවුන් කියනවා. ප්‍රේත පිරිස. මඩ පාඩුවක් ඇතිව සිටිනවානගේ ඇත්තන්ට කියෙන වස්ත්‍ර නැව ආහාර නැව ජලය නතුවාද වශෙන්වන ගලට මේ බෞතික ල මවිලවා කියනෙක මේේකේ මති බෞති ජලි මවලෙන්නේ. හැබයි අපි අපි දා ශාසනයට දම් පූජා කරලා ශසනයට බතුර පූජා කරල ශසනට පැම්පූජා කරල සාසනයට කොට මට් අඇද ඇදිලි පූජා කල අපේ හිත සතුටු කරගෙන අපි කලාවූ මේ පින්ද ඥාධහිත මිත්‍රාදියෝ දැ බලා සතුටු වෙත්වා සතුට වෙත්වා සතුටු වෙත්වා කියනකොට? ආ ඒගොල්ව කාන මෝදන් වෙනෝ එහම තමයි ඒගොල් අන්ටික ලැබෙන් ඒගොල්ලොත් එතකොට සතුට වෙන වැයිකිති අපි සතුරු සිති කරන්නත් තෝනි. එළඟට දෙවියන්ට පින්දීම කියන කාරණාව දෙවියෝද යම්මය ආර නයකට මිනිසුන් දුපකාරන සත්ව කොට්ටආසේකි. කෙ ගුණ සැලකම් වශය නඕනට හැකි සංග්‍රහයක් කිරීම මනිසුන්ගේ යුතුමකි දෙවියන්ට සංග්‍රහයක් වශයෙන් මිනිසුන්ට ක හැකිදේ නම් තමන්ර පින ඔවුන්ට අනු ෝදන් කරනු න්න දෙවියන්ට කර තින හොන්දම සංග්‍රහයක් තමයි. පිර ලූම පින් දෙ ියන්ටත් අන මෝදැන් කරනක. දෙයන්ගෙන් ඉල්ලන කනමේ දෙවියන්ටත් පින් අනු මෝදැන් කරනක ඒකයි සාසනය ක්‍රමවේදය. පින් අන ෝදන කරමන මිනිස්සුට විශේෂෙන් දෙවියෝ අනු ගම්ාරති. දේවතානු කම්පාාව ලැබීම මනුෂයාගේ යහපතර දියුණනටබල බලවත් හේතුකි දේවතානු කම්පාව ැබීම පිසද කෙ ගුණ හැලකින් වශයෙන් පින් ක ස ම ෑ ස්ාවක න්ට ප ද ර තුේ. පිරන සෑප පිනක් සදේව ෝක ක් ම ැන් න සියල ස ්‍ය න් ෝදන් කරම න ෝද ේවා න මෝදං ේවා සසර ුව පත් වේවා නිවනිින් ේවා කිය නිවන මරමුණු කළ දක ර රීම වටින. තමන් වළඳා අතර වූ බත මසුන්ට දී ගංගා දේවතන්ට ම ලද යිතුරු ත සසුන්ටද ගඟා දවතන්ට පින්දුු බෝතාවන් වහන්සේට පින්්ඩීමගැෙන සතු ගංගාදේවතාව වින් බෝසතන් වහන්සේ ගගේ වැටු දල් පොටි බාද කාාරල මච්චුද්ධාන ජාතකයේ දක්වා තිබේ අන මච්චුද්ධාන ජාතකයේ දක්වනවා අපේ බෝසතන් වහන්සේට එක්තරා අත්්‍යැවක තමන්ටල බිචි දාානය සමාලුන්ට කන්න දී ලයිකන අවලදල වෙරලලා ඉතුරුධදානීටික මාමලුන්ට දීලෙවර වෙලා ඒදන ඒ වෙලා ඇතිච්ච සතුට. ගං ආශිත වාල් වැඩ සල දවත හර ඟගවට අිගුහහිතන සිල ද න්ර ද ග මොදන් කක හම මන්ගේ වැටි ච්ච මොකක්ද පොට්ටනයක්ක් මුදල් පොට්නියයක් පවා නැවත ලැබුණනා කියලා. හිට පසසින සකලෝක සස්තයට පින්දීමම පික් කල කල් හිමිය කියිය තැනෑන්ට දෙවියන්ට පමණක් නෝ සකල සත්්‍යයන්ට මේ පින් අනමෝදන් කරවිය යුතුේ මංකින එකක් නෙමේ උද්ධාධ ආරුත්තමයන්ගේ පැවැතනේ මහා සං පරම් පරාවගෙන අආවාදේ. ඒ කරනක හාමුදුරු ලස්සටික විරණය කරනවා. එසේ කිරීමේදී යමෙක් යමෙක් යමක් අනුමෝදන් වූ ව නම් ඔවුන්ට පින් ලැබේ අනුමෝදන් වීම හෝ නොවීම අන්‍යන්ට අයත්දයකි පින් ද පින්කල තැනැත්තාට අයත්කාරය පින් දීම කියන එක පින්න කරන කෙනට දින කාරයයක් අනුවෝදන්ග නොවනික නිතේ ට එක අපිට දාලනේ. දෙන්න පින අන්‍යන් අනුමෝදන් වෙතත් නොවෙතත් පින් දෙෙන තැනැත්තාට එයින් පින්දීමෙන් ලබෙන කුසලේ ලැබේ අනෝදක් ුණත් ැත් තමගේ ඉදිරියේ ඉන්න කෙන හෝ වෙනෙනෙක් අනුමෝදංන් ගුණත් නැතත් පින් දෙන කෙන පින් අනුමෝදන් කරගන්න කෙනා පින දියුණු කරලා පිනෙහිම දක්ෂවිමින් අලෝබ අදෝ සමෝහෝෙන ගුණේම කටයුතු කරන කෙනාට ඒක ප්‍රතිඵල ඉතන අට තියෙනවා කියලා. එළඟට බොහොම වටිනාෙන ගාතාටිකක්තියවා මේ ඥාතින්ට පින් දෙෙන ගාතාව. ඉදංවෝ ඥාතයේ නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයු, ඉදංවෝ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතය ඔන්න සිරු ඥාති නමෝදං කල කරන පුුණ්ඥාන මෝදනාව. එළකට දෙවියන්ට ්ාන මෝදනාව. එත්තාවතාච අම්මේහි සම්භතං සම්භභ මහාප්‍රාණ භ සම්භතං ්ඥ සම්පදං සම්භතං පුුණ්ඥ සම්පදං. සබ්බේ දේවා අනුමෝදම්තු, සබ්භ සම්පත්ති සිද්ධියා සිල දෙියන්ට පුුණ්්‍යාන මෝදනා කරනවා. සියල සත්්‍යයන්ට ුණ්්‍යාන ෝදනා කරනවා එත්තාවතාච අම්මේහි සම්භතන් ඥ්්‍ය සම්පදන් සබබේ සත්තා අනුමෝදම්තු, සබ්භ සම්පත්ති සිද්ධයා අන්න ඥාතීන්ට දෙවියන්ට සත්්‍යයන්ට අනමෝදන් කරන පින. ඔයතට තවත් ෞද්ධයන්ගේ මේකත්තින මෙන්න හේම ආකා සට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං ඔන්න කියනවා දමමාට දේව කට ාසන සර දේක කොට්ාසය අරමු කරලා මේ පින් අනු ෝදන් වෙලා මේ සාසනය රකින්න කියල එ එකුලට පු ා මෝදාවක් කරනවා. දැන් ර ක් ෙේ. ගේ ගතාවට විරදධනහ හැබයි මංගේට එක් නැ න එක ම ෙල ේ හරු එක දා නම උන්හන්සේ තරතයයක් ධර්මය එක්ක මේක සාකච්චාවගේ හැ ප. ඒතමයි මේ ආකාසත්්ාච ගාාවව ය පි දවියට ිය්ටියක් බාරදින ගේතම මට දැන ෙන්න ඕගොල්ල සාසනයරකිින් අපි නවදකි නගගේ නැත ඔගොල සසිරකි අප පවැත් න්න ගේක මට ඒත පක ගැලපෙන්න වගේ කිය. සාාසනයා ආරක්ෂා කරන්න පුළුවන් එකක් නෙමේ ශසනය කියල කියන්නේ සත්වයා දර්මික වෙනකොට විශේෂයෙන්. බොදුන ගුණ දෙවුණු කරන සමාජයක් නං ඒ සමාජය පිරිස තමන් වින් අවක ගුණ රට දවුණ කර හනකට සාසන ගම්රකිනවා තුර සාහන කය රැකි මික් ැක් මික් රක්කි බෑ ක දවන්ටත් ශසන හ පත් ක දියොත් අට අන්ට පත්ත කරලා බලාගින් ධදතු පර නිර්වානයනකට දියොත් ලාගෙන ො දහ දියන් ත්ම නවත් තර නිර්වාණ සිත් ව. එතකොට අපි. හ රක් ෙල යට පිහ ෝදන්කල ට හිතනකින් ැලපෙන ගේ කියලලා. අපි පං අන්න මෝදනනාක් කරන වනන් අපිට දෙවිදේවන් වහන්සේලත් සිරදනට සසරු පත් බාවය සර ේවා වන්ද නල බවා කියන සම්මැත්තක්කින් පු යාන මෝදන කරන්න පුලන් එක විතාම ටින අර ාතාව කියන්න පාකිනක මේ පිද ගේ දසක්ම කියන්නේ. කාටා ුම්මටා ේවානා ග මහිද්ික ඥන්තන් අන ෝදත්වා චිර කන්තු ලෝක සාසනන් මේ ලෝක සාසන ආරක්ෂා කරන්න ධර්මය ආරක්ෂාරන්න සංගයාව ආරක්ෂා කරන්න කියලා කියනන්නේ ඒ ඇත්තටම මහා ගැඹරු මෛත්‍රී හැඟීමකින් කියනවා වෙන්න පුලුවන්. හැබැයි ඕක කෙනෙක් ගත්තොත් මෙන්න මෙහෙම අපි සසාසන ඔෝල දෙෙව ව සර ෝකල අපේ සාසන රැකලන්න අපි මේකැතු හොද ජීවත්තන ර ර ඉට පසේ අපි මේ සංසාර ඉන්න අවලක් නැතු. ක් ර ර ම ලක් මන අසරක් හන ස නක්වත් ම බවරණාන කරම වයක් වරණනා කරන්න ඇති සසර පතල වැඩක් නෑ. ඒ අර්ය දැන නිනරටාව බෝධී. තොට එතැන්ට එනෙකොට මට දෙනවා මෙන්න මේ ගාාව කියල න හොඳයි පුුණ යන මදනාව තාව ආච අම්මෙහි සම්බදං, බං්ඥ සම්පදන් සබේ බූතා සබබේ සත්තා සබ්බේ දේවා. සබ්බේ දේවා සබ්බේ සත්තා සබ්බේ භූතා සබේ දවා සබ්බේ සත්තා ය දදිවශ ෙනන හවාකාර සිරු සත්වය අරුණු කල පුුණ්‍යාන මෝදනා කරනවා අපිටත් සියරු සත්්‍යවයටත් නිවන්න අවබෝධ වා කියන තැනි. ඒක සම මෙතකින් කරන පුුණාන මෝදනාවක් සහඒක තමයි හරිතටම පුුණ්‍යාණ මෝදනාව අර්ථය තවතවත් පුළු ගන්න ගන්නට පුළුවන් හැඟීමක් එතන තින. තුර අරගාතවමන් කියන්න එපා කියල කියෙනවනෙමේ නමුත්. දැ ම හදත දැනවා අපි නිව කි යන්න අපිට මේ ආරක්ෂා කල න්න කියනනික කියනවා වගේ එකක් දෝ කියල ගාතාව තුළ කියවෙන්. ඒ නිසා ර හමුරුවත් ලස්සට මේ ර්තවත් තිම බ අනුමෝද න කිරීම කියන සම්බන්ධය එ හි සම්බ ද ං ුණ සම්පද කියන ැන ාතාව තමයි න ෝදන් න ො ද ටිනවා එක උප කාරයි එළඟට පින් අනු ෝදංන්වීම කියන තැනින් අනුන් අනුමෝදන් කරවන දැන් අපිට න ස ව රන ල බද සමහගුුණ යුක්තුව කන යපත්ද ද ට යත් ර පු අනුන් අනුමෝදන් කරවන දෙන පින් සතුින් පි ගැනීම පින් අන ෝදන්වීම දැව අපි හමදාම පේ සවන්දාම බන්තයේේ ස්වාමීන් වහන්ස බහන්සරමාගේ නැමස්කාරය වේවා. මයාකතම් පු menyang සාමිනා අනුමෝදී තබන්. ප ප හන්ේ අන ෝදන් ත්ව ො හසගෙන හද සාද අනු මෝදම මංගේට පස ෙන හමන කතපු යන්ම හන්දා තබක් ඔබහන්සේ කලා ඕපින් ම න මෝදංගම සහදු සවාද අනු ෝදදිත එතකටේ කියන්නේ මකලා ඕපින් ඔබහන්සිේ අන ෝදන් වන්න. සා සද අන ෝදම සාද සද නවතන හ අන ෝදග පරද චන් ම ත න්තේගේ අපි ප ති ද් ච නිසක පජචිත ඇ ියල දදි. හැ ද රෝච ක ගේ මයි න්හන්සේලට ම හ කර ර හම හ ගරු මන් හ කන එතකට අති ඩ පාු ප හස දර ආෝචනයක පි ද අර්තය න්නෙ හැගේීම ඔ හොඳවට බලනවාන හැගේ ොබ ලනවානන් ඔබට පේන ඇති දැන් මගේ පින් දනේ පත්ති පත් අනුමෝදනාව කියන තැනින් දැන් පෙන් අනුමෝදන් කරන කෙනටත් පින් අනුමෝදන් වෙන කෙනාටත් ැත් ගන්න න ප න ෝද න අන ෝදන් න්න පුළුව න ෝදන් න න ද රන්න න පැත් ම ති ද ග ර ට ලස්සනට ගන්න ුවන් තැනක් ේක. හ න පින් ම ර ම ්‍රහක් ම දග ීමම යා ක ද යන්ට දන්දී ප දු රගැනති. ඒයි ඕුන්ගේ කීර තිය ප ැති යි ප්‍ර . ති ග්‍රාගදේ පින්වතුන්ගේ ප්‍රත්්‍ය ලබා සැපවත්වේ. පරසම්පත් නොයිවසනස්වභාාවය වූ ඊර්ශෂාව සත්වයන්තුළ දීර්ඝ කාලයක් තුළ ගාරයක පටන් පැවතිෙන පාපයකි. අනෙකාට සම්පත් ලැබීම නොයිවසන ඉරිසියාව කියන සත්‍යය තුළ සංසාරය පුරාබුරුම් තින මහා වැැද්දක්. ඒ රිසියාාවගෙනෙ එක කයි වෙන්ඩුව. ඒ නිසා සෑම දෙනටම දන්දෙන සත්පුරෂයන්ටබන පුුණ්‍යලාබය ගැන හා දන්දෙන සත්පුරුෂයන්ට ලබෙන පුන්නෙලාබය ගැන හා. පති ග්‍රහකන්ට වන ප්‍රත්තවෙ ලාබේ ගැනෙන සතුටු විය නොහැකිය එබැවින් ඊර්ෂයා ඇතියෝ දායක පදිග්‍රහක දෙපක්ෂයටම නින්දා කරති. පින් දෙනක ෙනනාටත් ගරහනවා පින් අනෝදන් වෙනක ෙනටත් ගරහනවා ඊරරිසියාාවන්තයේ. අන ෝදන් ොති ප්‍රතිග්‍රහකයන්ට වන ලාබය ගැෙන සත්පුරෘෂයන්තුළ වඩාත් ඊර්ෂ්‍යාවක් ඇතිවේ. එබැවින් ඔහු වඩා ප්‍රතිග්‍රාහකයන්ට නිින්දා කෙරෙති, ලාබේ වැලක්වීමට තැත් කරදි. පින් අනුමෝදන්වීම වනහි ඊර්ෂයාාවට ප්‍රතිපක්ෂ වූපුුණ්‍ය කරමයකි. ඒ බැවින් ඒ ලැබිය හැක්කේ දායක ප්‍රතිග්‍රහක දෙපක්ෂයට ඊර්ෂයා නොකරන්න වූ සත්පුරෂයන්ට පමණි. පිනකට තව කනෙ කරන පිනකට අන ෝදග වන්න පුළුව තව කෙනෙට පිදනට ඒ එක ද ල ට ව න්න ලුවන්න්නේ ඊරිසියාව කියනෙ එක එකන අනකාට සැප තක්වෙනවා කෙනෙක් දකලලා සතුට වෙන්න පුළුවන් නසිකත්්‍යයත්තියෙනෙ නෙක්ට හෙමතිකට්ට මේ කරන්න බැකින යම් කිසිවක පික්කොට අනුමෝදංග වන කල්හි ඒර්ෂයා විරහිත. පිරිසුතු සින්ගේ අනමෝදංවිය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදංවීමේ කොසලේ ලැබේ අනුන් පිනක් කරනු දකිනු දකින. අනු පිනක් කරනු දකින අසන කල්හි පින් නොදුන්නේේද ඒ පින අනු මෝදංගවිය හැකිය, කෙනෙකු භික්‍ෂූන්ට දන් දෙෙනදුට කල්හේ මේ සත්පුරුෂයෝ දන්ඩී පින් සිදුකර ගන්නේය. මොහු මොහු නිසා භික්‍ෂූන් වහන්සේද සුවපත් වන්නාහ මොහෝද පිින්ි සිදුකර ගනී ගනීවා, භික්‍ෂූන් වහන්සේද, මොහු නිසා සුවපත්්‍යත්වායි සිතන තැනැත්තා හට පින් අනු මෝදංවීම මේ කුසලය ලැබේ. ින් අනමෝදංගවීමෙන් වන්නාාවූ කුසලය අනුමෝදං වන කුසලයාගේ වඩ මහත්කම් ටිය අනුමෝදංගවන තැනත්තා කෙරෙ අවථාවධ තින සද්ධාදී ධර්මයන්ගේ සැටියද කුඩා මහත්වේ ඒ විපාකගේ පරදත්වූප ජීවි ප්‍රේතියන්ටහාය තැම් බූතියන්ට කෙනීම ලබේ සෙස්සන් සුදුසු අවස්ථාවලදී ලැබේ. තකොට මෙතන ආර්ථය හොඳයට බලන්න පින් අනුමෝදං වෙන කොට ඒ කරනකොට ේෂම ික් අනමෝදන් රනොට පිට අනුමෝදන් වෙනකොට. මේ දෙපැත්වීම ඊර්ෂයා සහගත නොවීව න ද හ ෙ ද ොට ට දක් න සතු ෙන්න්න පුලුවන් න්න ිනක්ල චද නවා ද ද වාද කිය ඒරි සයාවකින් තොර සතු වන්න පුලුවන් හැියාවක් ඇතිකරගන්නට ඕනේ ආන්ගේ හැකියාව තුල. සසරසුවපත් භාවය ඇතිකර ගන්නටම පරිසෙරට ප්‍රසේරකෙන ඒගින් තුමයි පදත්තුප ජීවි පිරි කොට සහ සෙස්වෝ සිරුදිනාට මේ පින් එක සේ හේතුවාසනාවෙනෝ හැයි දැන් මෙහෙම එකක්දේනවා පරදත්වූප ජීවී කොටස්තමයි මේ දැක බලා හොතටම සතුට වෙලා නිදහස්වල ඇන්නපු හැක වතිෙන් ඒ අතරදැ ඕගොල්ලෝ කරපුප පින් ඕලට මතකනෑනද ඕෝගලට පුලන් මෙන්න හෙම දෙයක් කරන්න මේ අනන්ත සංසාරය පුරාවට මාකලාවූ සියලූම පංවලට නැව නැවතත්මන් අනුවෝදගම. ග බදු ජාන් වහන්සේලාගේ ශසනයන් කෙරහි කලාව යම්තතා පුුණ්‍යයා ශිරවාදයක් ඇත්න ඒ පුුණ ාශිරවාදයන්ට නැවත නවත සතුට වෙමි අනමෝදන් මී ගල සතුට වන්න පුළුවන්. එකයි තාම වටිනවා කමන්ගේ අතිින් දැන් මතක නෑ කරපු පින් බැයි කරලා තියනම් මුුණහරිපිනක් ඒ පින් නැිනැගේ ඒවා ඒ සේල පින්වල නැවත නවත් අනමෝදන් වෙනවා කියලලාිට අනමෝදගගන්න පු වන්න්න ඒ ත්‍ර හේතු ්‍රෂ් ඥන සම්ප්‍රේත තැකට නැගන නකොට. ඒතා ප ශ්‍රව න පි තුන ඇැරු දරා ද ිියන්න. ඉතින් ඒ අර්තෙන් පිනෙහි වටිනාකම තේරුන් අරගෙන ප්‍රාප්ති ධානය නත්තම් ප්‍රාප්තිධදාන නත්තම් පුනාු මෝදනාව කියන ැනින් ඒ දානය නත්තන්ගේ අත හැරම කියන තැනින් පිනානුමෝදන් කරන්න පින් අනුමෝදන් වෙන්න පිනානුමෝදන් කරන්න ඒක අලෝබය කියන ගුණේ වැඩන විදිහට අත්වේශයකන ගුණය වැඩන විදිහට අම්මෝහය කියන ගුණේ වැඩන විදිහට ිට්ිය රිජුවෙන විදිහටම සමාධට්ටිය පහළුවෙන විදිහටම වරද්ද වැරද්දසේ අඳුනාගන්න විවෘත භාවයෙන් යුක්තෝම පුනානු මෝදනාව සිද්ධ කරන්න ඒ ඉතාමුත්කෘෂ්ටයි ශ්‍රේෂ්ටයි වටිනෝ. එර්ථයෙන් තෙරුවන් ගුණේ අනන්තා ශිරුවාදය පෙරදැරි කරගෙන. හැමදනාම උත්සාහවන්ත වෙන්න ප්‍රා්තිධානමය පින්කම නිවන් මගක් බවට පත් කරගන්න. ්‍රප්ති ධනය නිවන් මගක් බවටු පත්තෙනවා කියෙන තැනට එන්න පැහැදිලිවම පුුණානු මෝදනාව නැත්තන් සත්තුට සිතිං පින්කන් කිරීම කියන තැනට අර්ථය ධර්මය හැඟීම විවරණය කරගන්න ඒර්තීන් අද දවසේදී නිවන් ගට පපිශව නාර්තයන් තමයි දේශනාව කරන්න කියල තියෙන්නේ මන්දන්න ඔගල නිව මට උපකාර වෙන විදන තේරනා ද කියන එක හැඟීම චුටක් හරි දැනුනන් යෝසේක බලනතාව මං දේශනාාව අවසන කරන්නම් මෙන්න මෙහෙ. සසග සියල් බලෝව වසන වයන ක ්‍රක් ලෝ වාසක ියල ්‍රහමයන්ගේ දෙවියන්ගේ ගතයම ද ශ්‍රව ය කද සසග ල් බంබලෝ වස වන රග ුර ල ෝන සුරය තිරිස ප්‍ර සත් යන් න සංග ල් ంබලෝ වස වන ර ගුරල යක් ෝන සුරේ නොළග ළග ලංග ොළග දුර ළග න සියලූම සත්‍යය රමුණු කල්ල. ොළඟ බළංග දිය ගොඩ සව සතුනි සියලූම සත්්‍යයෝ කියන්නේ ආමාසව භාාව දිට්ියයාසාව අද්‍යාසෝකෙන ආශ්‍රවධර්මයන් දරාගින පිරිස. නොල්ලංග මෙල්ලංඟ දිය ගොඩට සවසතුනී සමගම පින් අනු මෝදන් සමසිතන මේ ආශත්‍රව දරාගෙන සංසාරය ගමන් කරන සිරුත්තියන්ට. නිවනම මුල් කරගෙන කරන්න වූ අනුශාසනාවක්්‍ය ඇත්නම් ඒක අනුමෝදන් කරනවා උඹලට සසරින් එඇතර වෙන ලැබේවා කියලා. වාත දෙරනට පටන් නොහැරම අකනිටා බඹ ලොව පටන් භූතයක්ක්සෙන් වෙසන පිසුන් මැසිමදුරු කුරුකු හුම්ුවන් සතත මෙතහස මැද හසුන්යොත් හිතමිතුරු ඇති අහල්ලුවන්. මෙම ගදදිගයෙන්. පෙන නොපන ළගල් ලෝක දුරම මේ කියන සියලූම සත්‍යය අරමුණ කරලා ඒ සියලූම සත්වයන්ගේ ගතිය. ඒ සර සත්වයන්ගේ ආශ්‍රවය මට මාතුලිින්ම අවබෝධ කරගන්න ලබේවා. ොලග මෙෙලංග දිය ගොඩ ව සතුනී සමග මෙපින් අනුමෝදන් සමසිතිිනී, වාත දෙරටක් හැරම ගකනිටා බ ලෝව පටන් ූත යක් ෙන් ෙසන පිසුන් බැසිමදුරු කුරු හොමුවන් සතත්ත මෙැතහස ැද හසුන්යුත් හිත මිතුරු ඇති හලුවන්. මගේ ගරුව ාපියය සහසේර ෑසිෝ ගනි වා කට නා ති හි මිතුරවාද ඔක්කො අරමණු කරලා මේ සියලද නට පුුණ යාන ෝදනක් කරන හැමෝටම. නිරිං ස්්‍රවය ේවා මනු ්‍රාශ්‍රවයේ වැටහේවා දේවාශ්‍රවයේ වැටහේවා ක් ස්ත්‍රය ටහේවා සස්සර ආශ්්‍රව ධර්මියයන් මනසියාවබෝධවේවා. උතුම් චතුරාර් සත ධර්මයම බෝධවේවා වා න ස න් දර ගෘ හ මුවන් සත හ ු මිතුරු ති ල ව ිින්ක්. දට පාන හිරු දෙවියන්ටයි සූරදිව රාජා ඇතුළ මේ දිව ක්‍රියාකාරිත්වේ කියැන්නේ මේ සංසාර ක්‍රියාකාරිීත්වය. සවසට පාන සද දෙවියන්ටයි මේ සදේ ක්‍රියාකාරිීත්වයේ නැත්තං සඳදිව රාජාය ඇතුළ ඒ ඒ සියලූම දේව මණඩ ආශ්්‍රව ධර්මයෙන් මුල් කරගෙන මේ සංසාරය පවතින වැඩ පිළිවල. අවබෝධ වේවා. උදේට පාන හිරු දෙවියන්ටයි සවසට පාන සද දෙවියන්ටයි දවල් රෑම් අතිික්‍රමණය කල්ලා ඒ දිවාර ඉක්මූ රහතුන්ගේ ඥානය ෙවත් ආර් ප්‍රඥාවම අවබෝධ වේවා. ඒ අවබෝධ කරගන්නට ඒ යන ගමනට සතරවරම් දෙවරජදරුවන්ගේ ආශිරවාදයක්ත් ලැබේවා සතරවරම් දෙවරජ දරුවන්ටත්ම අවබෝධය ලැබේවා උදේට පාන හිරු දෙවියන්ටයි සවසට පායින සඳ දෙවියන්ටයි සතරවරම් දෙවරජදරුවන්ටයි සිහිකර පින් දෙමු නිවන්දින්ටයි. ඕන නිවනම අරමුණ කරලා සදරවරම්ද යන්ටත් පුුණ ඥාන මෝදදා කරනවා. ඒළඟට ැ ට . ප හුණ කළ ගෘ ගුරන් ටයි ල් ක් . සියලු සක්වලවල වාසේ කරන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගන අන්ද කාරයෙන් වැහිලා සියලු සක්වල වාසය කන සියලු සත්වය අරමුණු කරලා. මෙ සියලු සක්වල වසනා දිවේ බ්‍රක්්ම මනුෂ්‍ය, මනුෂ්‍ය සතරාපාගත සියලු ලෝක සියලු සද්‍යයන්ටයි, සිහිකර පින් දෙමු මෙත්සිත ින් නිවන්දකින්න. න්න මෛත්‍රීසිතු විල්ලෙෙන්ම ුණ යාන මෝදනා කරනවා. වාත දෙරනට පටන් නොහැරම අක නිතාා ම ලෝව පටන් ූත යක්ක්ෂෙන් වෙෙසන පිසුන් මැසිමදුරු කුරුකුහම්ඹුවන් සතත මෙතහස මැද හසුන්යුත් හිතමිතුරු ඇති හල්ලුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝග ත්වාමි පින්. උදේට පාන හිරු දෙවියන්ටයි සවසට පාන සද දෙවියන්ටයි සතරම් රජදරුවන්ටයි සහිකර පින් දෙම ව දකින්ටයි අපස සෑජ දිකල මාපියන්ටයි නිපන පුුණු කල ගුද ගරන්ටයි සේල ක්ලව වස ්‍රක්්මදේව මනුස සතරඟ පාගත සියලු ලෝක සියලු සත්්‍යයන්ටයි සිිහිර. පි දෙමු මෙත්්සිතකින් නිවන්දකින්. මේ රාගගින්නට දේශ ගින්නට මෝහ ගින්නට හසු වෙලා සංසාරයේ ගමන් කරන සසිරු සවත්්‍යූ නිවනිින්ම නිවී සැවා සැනස සැනසේවා ක න අර්්‍යන්තමයි ිපු යාන ෝද නවිතකට කෙරෙක්. තුොට නිවනම තමයි අර්ථවත්යන වෙනම කුප් නෑ. <meiser> <und> <English> ෙ ල ති ල න . ඒකනි වචනමතක ේවා දහස ට හේවා කියප කාර ට ේර වචනල් වැඩ චන දහ හොඳ බලන්න දම හොඳට ලන්න ගේ මන් හොයා තු හන්ස යන්න. එතින් දේශනාව හර ප ුක් ු සිද නාන සියද හස්වාරයක් මාරම මාවත්වා අදවසේද මේ සිද්ධ කරගත්ත ව සියලූ කුලපු ශුරවාදය විශේෂයෙන් ධර්ම ධානය පින් පමදසේ ද සිද් කර නු ග්‍රාදායකත් වෙල බාදන මේ උතු ධර්මදේශනා ප්‍රඥ නිිකතු ක්ශ කරී මාතලයේ වැලි කැන්දගොල්ලා මට අංකතියෙන් දෙක පදිචි ලකකා විිදුල බලමණඩේ විශ්‍රාමික. හ හ හ ද න හි ස හ ක ප ප ල ත් න න හ න්. යනවති ෑනයන්ටත් මැනික් න්න ක දේ ගම් ඇද අක ති ස්තේ පදිංචිවසිට මට වසර නමකට පර පරලොස පත් වට ේදන ආරෙ රන සිංහ පිය මට හ සර පහට පල පත් ට තු ධර්ම න ජනත වන්න මහ ප ල යන දන් ේවා බවගම සැපත්වේ හ අප ප්‍රමාධදවම ධර්මමාර්ගේ පූර්ුණය කරගනීම පිස පි ශ්‍රේවා කල්හන් ඉසුරු ප්‍රමිලා හනි ප්‍රසන්න මාලති දිලිනිී චතුරි හි රග තු ප ලේ දරන් ්‍රවිදර ආශිරවාද ැබේවා නිද නිරග ස පත් වරදය සැස නො ිරදය සලස ව ගන ෝද සල රද පවරද ප්‍රඥ රද රද කියන රද පහලින් ෙනෙක් රදමත් වනවා නම් ඒ ෘර්ධය තුළම අනිවාරෙන්යට වරදි නෑ ඒ ෘදධියම ලැබීම තමයි අවුෘ්ධිය කියෙලකයන්. ത ന ത ത . ෙරුවන් ගුණේ විවරනය වෙන ආරෙන්ම ධර්මාණුශවාසන සිද්දකන සියලූම දේශකයාන් හන්සේලාට. උතුම්ම නිර්වානාවබෝධය පිණිසම මේපින් හේතුවාසන වේවා උන්වහන්සේලාගේ දෙමාපියන්ට මේපින් අත්වේවා සෑම සිලදනාටම අප්‍රමාධියොම නිර්වාාබෝධය පිසමේ ධර්මදශනාය පින්කම් හේතුවාසනාවේවා මහෝපකාරේවා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට යෙදනවා. තින්ගේ පුුණයාාන ෝදනාවේ ආකාරෙන්ම සිද්ධේවා හැමඳනාටම අප ප්‍රමාධී භාවය සලසේවා තුම් සුුවර සස්්ඥාන දර්ශනය සලසා ගැමින් නිවනිින්මනිිවී සැනසවා සන සැනසේවා කලා ශිර්වාද කරන්නේ දෙනවා. සස්සංග සියල් බම්ඹලෝව වසන දෙවියනි. උරග ගුරුල්ලොයක් බෝනරගසුරයිනි නොළඟමෙල්ලඟ දිය ගොඩ සෞසතුනි, සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාතදරනට පටන් නොහැරමඟකනිටා බඹලොව පටන් භූතයක්සෙන් බෙසන පිසසුන් මැසි මදුුරුකුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන්යුත් හිතමිතුරු නැති අහලුවන් අපේ ගොරුවර දෙමාපිය සහසිියලු නෑසියු ගනිත්වා මෙපින්. උදේට පායන හිරුදවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි. අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකරපිින් දෙමු නිවන්දකින්ටයි. අප සැමෑති දැඩි කළ දෙමාපියන්ටයි නිපුන පුහුණු කළ ගුරුදගුරුන්ටයි. මෙසිියලු සක්වල වසනා බ්‍රක්්මධේව මනුස්ස සතරං අපපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි, සෙහිකර පින්දෙමු මෙත්සෙතකින් නිවන්දකින්ටයි. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකා නංච යංබලං, අරහන්තා නංච තේජේන රක්කංබන්දාමි සබ්සූ, සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකා නංච යංබලං, අරහම්තා නංච තේජේන රක්කංබන්දාමි සබ්බසූ, සබ්බේ බුද්ධා බලපත්තා පච්චේකා නංචයංබලං අරහන්තානංච තේජේන. රක්කංබන්ධාමී සබ් සූ අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනු චත්තාරෝ ධම්මා බඩ්ඩම් තියායු වන්නෝ සුකං බලං, ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේ වච අතෝඩිබ්බාන සම්පත්දේ ඉමිනාතේ සමිජ්්‍යතුූ සවිශ්‍ය අනන්තෝගුණ බලයෙන් උතුම් සබද්ධහරමාබෝධයම සැලසේවා. සුවපත්තේවා තෙරුවන් සරුණ මෝහක්හයෝ නිප්පානන්